Hi everyone, welcome to our Lakshana Sri Lanka YouTube channel. Appe channel එක බලලා හැමෝම වැඩියෙන් කැමතින තනි තට්ටුවේ ගෙවල් බලන්න. ඉතින් හරිම ලස්සනට ඉදි වෙච්ච වෙනස්ම ඩිසයින් එකක ඉදි වෙච්ච තනි තට්ටුවේ ගෙයක් තමයි අද අපි පෙන්වන්නේ. හැබැයි ඔයගොල්ලන්ට දැක්කම හිතෙන්නේ නැති වෙයි තනි තට්ටුවේ ගෙයක් කියලා. තනි තට්ටුවේ නොවන වගේ හැබැයි තනි තට්ටුවේ ගෙයක්. ඉතින් වැඩි විස්තර කියන්න කලින් දිවසේ ලස්සන මං එලියෙන් පෙන්නොත් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. අද අපි වෙලා තියෙන්නේ මේගම පුරවරයට. ඉතින් සරසි හෝම්ස් ඉතින් ඉදිවෙච්ච සුන්දර නිවාස කිහිපයක්ම අපිට ඕගලන්ට පෙන්වන්න පුළුවන්. මේ ගෙදරත් ඕගලන්ට ලස්සන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊටත් එහා පැත්තේ තියෙන මෙන්න මේ ගෙදරත් ඕගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර පැත්තේ තියෙන ගෙවල් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ හිස් ඉඩම් වල ඕගලන්ට කැමති විදිහට ගෙවල් හදා ගන්නත් පුළුවන්. අන්න ඒ හැම දෙයක් ගැනම විස්තර කියන්න තමයි අද හන්සි ඕගලන්ව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිවසේ හදලා තියෙන සම්පූර්ණයෙන් පර්චස් 10ක ඒ වගේම වර්ග අඩි 1350ක් තියෙන කාමර 3ක් බාත්รูම්ස් 2ක් තියෙනවා. අපි එහෙනම් ඉස්සෙල්ලා ඇතුළට යමු. මේ තමයි ඕගලන්ට ෆ්‍රන්ට් ඒරියා එක. පොඩ්ඩක් ඉන්න. ෆ්‍රන්ට් ඒරියා ගන්න කලින් මම ඕගලන්ට පෙන්වන්න බැරි වුණා නේ ගෙදර ටෙන්ට වෙන හැටි. මේ තියෙන ඕගලන්ට මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් ඕගලන්ට එල්කාඩෝ බ්‍රෑන්ඩ් එකේ මේ වගේ වයිඩ් රෝල ගේට් එකක් තියෙනවා. ඒ වගේම මේ අහ පැත්තෙන් ඕගලන්ට විකට් ගේට් එකක් සහ අර වගේ මෙටල් වැටක් තියෙනවා. හරි. දැන් ඔන්න පෙන්වන්න යන්නේ නිවසේ පාකින් ඒරියා එක. ඉතින් මෙතන කවර්ඩ් ඒරියා එකේ ඔයගලන්ට එක වාහනයක් නවත්තන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ ඔයගලන්ට ඕපන් ඒරියා එකේ තව වාහනයක් නවත්තන්න පුළුවන්. ඉතින් මෙතනට ආවම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලස්සනට මේ වගේ ග්‍රැනයිට් වෝල් එකක් තියෙනවා. ඒ වගේම ලස්සනට ෆිනිෂ් වෙච්ච මේ වගේ ෆිනිෂින් රූෆ් එකක් ඔයගලන්ට තියෙනවා. නිවසේ කිසිම බ්ලයින්ඩ් ඩෝල් එකක් නැහැ. මෙතනිනුත් කෙලින්ම ගෙදර බෑක් යාඩ් ඒරියක පැත්තට එන්ට් වෙන්න ඕගලන්ට හැකියාව තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඇවිල්ලා අපි නිවසේ ෆ්‍රන්ට් ගාඩන් ඒරියක ගැන කතා කරලා ඕගලන්ට පේනවා ලස්සනට මල් වවලා, තනකොළ අල්ලලා, ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරපු ගාඩන් ඒරියකකුත් තියෙනවා. ඔන්න මං කිව්වා වගේම ওই පැත්තනොත් ඕගලන්ට නිවසේ බෑක් යාඩ් ඒරියක පැත්තට යන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැතුව නිවස පුරාම ඕගලන්ට පහසුවෙන් ඇවිදින්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඉතින් අද අපි ඉන්නේ මීගමුයි. හරියටම කිව්වොත් මීගමුව දලුවා කොටුවේ තමයි අපි ඉන්නේ. ඉතින් දලුවා කොටුව හන්දියට මීටර 850ක දුරින්. එහෙම නැත්නම් මීගමුව නගරයට කිලෝමීටර් 6ක දුරින් තමයි අද අපි ඉන්නේ. මේ තියෙන්නේ නිවසේ මේන් එන්ට්‍රන්ස් එක. ඔයගලන්ට පේනවා හොඳ හයිට් එකක් තියෙන ඩෝ එකක් තියෙනවා. ඒ වගේම ලස්සන ෆිනිෂ් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොස් දැවෙන් තමයි මේ දොර නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් යන් ඇතුළට. වව්. වෙල්කම්. මං කියවන හරියම ලස්සන ගෙයක් පෙන්වන්න කියලා. ඉතින් ඇතුළට ආවහම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මං අර කිව්ව ලස්සන. ඉතින් මං කිව්වා තනි තට්ටුවේ ගෙයක් වුණාට තනි තට්ටුවේ ගෙයක් නෙමෙයි වගේ කියලා. ඒකට හේතුව තමයි ගේ ඇතුළට ආවට පස්සේ උගලන්ට හොඳ හයිට් එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි නිවස ඇතුළට ආපු ගමන් උගලන්ට මේ ෆිනිෂින් රූෆ් එකත් එක්කම ලස්සනට මේ වගේ හැංගින් ලයිට් එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් නිමා වෙච්ච බිත්ති තමයි මේ නිවසේ තියෙන්නේ. ඉතින් අපි ෆ්ලෝ ටයිල් එක ගැන කතා කරොත් මේක රොසෙල් බ්‍රෑන්ඩ් එකකින් නිමා වෙච්ච ෆ්ලෝ ටයිල් එකක් තමයි ඔයගලන්ට තියෙන්නේ. ඉතින් ලිවින් ඒරියකෙත් ඔයගලන්ට හොඳ ඉඩකඩක් තියෙනවා. මේ ඒරියක ඔයගලන්ට ඔයගලගේ සෝෆා ප්ලේස් කරගන්න, ඔයගලගේ ටීවී ඒරියක විදිහට මේ ඒරියක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අර කවුළු හින්දත් නිවසට තවත් එළිය වැටෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ පැත්තට આવොත් ඔයගලන්ට ලස්සනට කර්ටන් දාලා මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඔයගලන්ට වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් ඒක ඕපන් කරලා ඔයගලන්ට අපි කලින් හිටපු ගාඩන් ඒරියා පැත්තට යන්නත් හැකියාව තියෙනවා. මෙන්න මේ ඒරියා එක. මෙතන ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ගේ ඩයිනින් ඒරියා එක විදිහට. ඉතින් ඔයගලන්ගේ කැමරා මැසි මෙතන තියන්න පුළුවන් කියලා මම සජෙස් කරන්නේ මෙන්න මේ ලයිටින් එක. මේ ලයිට්ස් තුනක් මෙතන ප්ලේස් වෙලා තියෙන හින්දා කැමරා මැසි ඔයගලන්ට මේ පැත්තට ප්ලේස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයගලගේ පෑන්ට්‍රි ඒරියා එක මෙන්න මේ පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් පෑන්ට්‍රි එක පෙන්වන්න කලින් මම හිතනවා ඔයගලන්ට මම මේ නිවසේ තියෙන කාමර ඉස්සෙල්ලාම පෙන්වන්න. මම කියවනේ කාමර 3ක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකක් තියෙන්නේ මේ පැත්තේ. ඉතිරි කාමර 2 තමයි මෙන්න මේ තියෙන්නේ.
ඉතින් මේ කාමරත් හොඳ ඉදකඩ ඇතුව තමයි හදලා තියෙන්නේ ෆ්ලෝ එකේ රසල් ටයිල්ස් තියෙන්නේ ඒ වගේම මේ විදිහට කර්ටන් දාලා ලස්සන ඩිසයින් කරලා තියෙනවා ෆ්‍රන්ට් ගාඩන් ඒරියක පැත්තට තමයි මේකෙත් වින්ඩෝස් සම්පූර්ණයෙන්ම ක්ලේස් වෙලා තියෙන්නේ මේ පැත්තෙන් ඕගලන්ට AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා සහ ඕගලන්ට ෆෑන් එකක් ෆික්ස් වෙලා තියෙනවා ඉතින් මේ කාමරේට සහ එහා පැත්තේ කාමරේට පාවිච්චි කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ඉතින් බ්‍රවුනිෂ් කලර් එකෙන් තමයි මේ වොෂ්රූම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම පුංචි ටයිල් ඩිසයින් එකක් තියෙනවා. ඔයගලන්ට මේකෙත් ෆිටින්ග්ස් රසල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ශවේරිය එක මේ පැත්තේ. ඒකට හොට් වෝටර් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. කොමඩ් ඒරිය එක සහ සින්ක් එක මෙතෙන් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. මේ තමයි නිවසේ දෙවැනි කාමරේ. ඉතින් අපි දැක්ක පළවෙනි කාමරේ වගේමයි ප්‍රමාණයත් සාමාන්‍යයෙන් ඒ වගේම තමයි. ඉතින් මේකෙත් ඔයාලන්ට ජනෙල් දෙකක් සහ AC ප්‍රොවිෂන්ස් ෆෑන් එකක් අර විදිහටම ෆික්ස් වෙලා තියෙනවා. මේක ගෙදර බෑක් යාඩ් ඒරියක පැත්තට තමයි ෆේස් වෙන්නේ මෙන්න මේ ජනෙලේ. ඉතින් අපි දැන් මේ පෙන්වන කාමරේට සහ අපි කලින් පෙන්වපු කාමරේට තමයි මෙන්න මේ බාත්รูම් එක පාවිච්චි කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් දැන් කාමර දෙකක් පෙන්වන්නේ. ඒකින්ද මම ඔයගලම ඉස්සෙල්ලා මේ පෑන්ට්‍රි එක පෙන්වන්න එක්කගෙන යනවා. හරිම ලස්සනට ඩිසයින් වෙච්ච හුරු බොහෝටි පෑන්ට්‍රි එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි මේ පෑන්ට්‍රි එක නිමා වෙලා තියෙන්නේ. ඉතින් මහෝගනි වලින් තමයි මේ කබඩ්ස් ප්ලේස් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මේ වගේ ලොකු කබඩ්ස් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ පල්ලෙහත් මේ විදිහම කබඩ්ස් ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් අපි මේක ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට් ගැන කතා කරොත් बेको ब्रांड के नोगलन एक्सोस्ट एक वगेम बेको ब्रांड के में फोर बर्नर कुकर एक आते हैं मेच्चर लहसन पेन वाट तरह वेन ने पा मैं किधर ओगलन टे बिकूना है ने मैं को पेन ने हेतु वाता माय ओगलन टे मेंना मैं वाके लहसन निवासा कोया लगे में करा करना पुलो ऐता माय मैं विधि हम गया ओगलन टे सारा से होम्स लावा हदा करना पुलो ඉතින් අපි මේ ඉන්න මේ දලුවා කොටුව ඒරියා එකේ මේ කියන්නේ මේ ලෑන්ඩ් ස්කීම් එකේම ඕගලන්ට ගයක් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ගේ ඉඩමක හදා ගන්නත් පුළුවන්. ඉතින් සරසේ හෝම්ස් වල ඩිසයින් එකකට වගේම ඔයාලගේ හිතේ තියෙන ඩිසයින් එකකටත් මෙන්න මේ වගේ ලස්සන ගයක් හදා ගන්න ඔන්න ඔයාලට chance එක තියෙනවා. ඒ වෙනුවෙන් ඉක්මනටම කතා කරා මෙතන පල්ලෙහා තියෙන සරසේ හෝම්ස්. හරි. ඔන්න එහෙනම් දැන් මම ඕගලන්ට නිවසේ බෑක් යාඩ් ඒරියක පෙන්වන්න තමයි එක්කන් යන්නේ. යා. මං කියවනේ මේ නිවස පර්චස් 10ක් පුරා තමයි ඉදිවලා තියෙන්නේ. ඒක හින්දා කිසිම බ්ලයින්ඩ් වෝල් එකකුත් නැහැ. ඔයගලන්ට නිවස පුරා මේ විදිහට යන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ රියා එක ඔයගලන්ට ගාඩනින් වලට වැඩ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ නිවසේ සූවේජ් සිස්ටම් එක ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් පරාලව ටෙක්නොලොජිය අනුව තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙනුත් වසර 20ක වගකීමක් ඔයගලන්ට සරසේ හෝම්ස් එකෙන් ලබා දෙනවා. හරි. එහෙමනම් මේ වෙද්දි මට පෙන්වන්න තියෙන්නේ ඔයගලන්ට ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක විතරයි. ඊට කලින් තව එකක් පෙන්වන්න. මේ පැත්ත බැලුවොත් ඔයගලන්ට තව එක රූම් එකක් තියෙනවා. ඉතින් මේ රූම් එක ඔයගලන්ට ස්ටෝරේජ් රූම් එකක් විදිහට යූස් කරන්න, එහෙම නැත්නම් ඩ්‍රයිවර්ස් ක්වාටර්ස් එකක් විදිහට, මේඩ්ස් රූම් එකක් විදිහට පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. හරි. දැන් නම් ෂුවර්, දැන් පෙන්වන්න තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක විතරයි. යා. මේ තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් අපි කලින් දැකපු කාමර දෙකට වඩා හොඳ ඉරකඩක් මේ කාමරේ තියෙනවා. ඒ වගේම ඔයගලන්ට ෆිනිෂින් රූෆ් එක, ෆෑන් එක වගේම ස්පෙෂලිටි එක තමයි ඔයගලන්ට මේ කාමරේට AC එකක් ෆික්ස් කරලා තියෙනවා. ඉතින් මේකේ ජනල් ප්ලේස් වෙලා තියෙන්නේ මම අර ඔයගලන්ට කලින් පෙන්නපු බෑක් යාඩ් ඒරිය එක පැත්තට. මාස්ටර් බෙඩ්රූම් එකක් වුණාම ඒකට ඇටෑච් වොෂ්රූම් එකක් තියෙන්න බෑ නේද? හරි. ඉතින් ඇටෑච් වොෂ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. මේකත් අපි කලින් දැකපු ඩිසයින් එකටම තමයි ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ බ්‍රවුනිෂ් කලර් එකකින්. ඉතින් ෂවර් එක මේ පැත්තේ තියෙනවා වගේම ඔයගලන්ට ඒ වෙනුවෙන් හොට් වෝටර් ගේස් එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් කොමඩ් ඒරිය එක සහ සින්ක් එක මෙන්න මේ පැත්තේ ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම රසල් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. ඔන්න දැන් නම් ප්‍රොමිස් දැන් නම් ගෙදර සම්පූර්ණ විස්තර ඔයගලන්ට පෙන්වලා ඉවරයි. ඉතින් හැමදාමත් වගේ නිවසේ විස්තර ටික පොඩ්ඩක් සමරයිස් කරන්න තමයි ඔන්න එහෙනම් මම දැන් සූදානම් වෙන්නේ.
අද අපි ඇවිල්ලා තියෙන්නේ මීගම පුරවරයට. හරියටම කිව්වොත් මීගම දලුවා කොටුවේ තමයි මේ ලස්සන රණි තට්ටුවේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් දලුවා කොටුව හන්දියට මෙතන ඉඳන් මීටර 850ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි කවුරුත් දන්න මීගම ටවුන් එකට කිලෝමීටර් 6ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවනේ මේ හරිය ගොඩක් ඉන්ටර්නැෂනල් ස්කූල්ස්, ගවර්න්මන්ට් ස්කූල්ස් තියෙනවා කියලා. අන්නේ හැම දෙයකටම ඔයගලන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. හරියටම කිව්වොත් ලොයලා කොලෙජ් එකට මීටර 850ක් වගේ තියෙනවා. ඒ වගේම මාරිස්ටෙලා එකට කිලෝමීටර්ස් 6ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම තමයි නිගම්බෝල අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ හොටෙල්ස් කිහිපයක් තියෙනවානේ. ජෙට් වින්සී, ජෙට් වින් බ්ලූ, හෙරිටන්ස්, ඊගල්ස් ලැගුන්, අමගියාර්යා. අන්නේ වගේ හැම හොටෙල් එකකටමත් ඔයගලන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් තියෙන ඒරියා එකකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම වීඩියෝ එකේ කිව්වා මේ ගෙවල් හදලා තියෙන්නේ සරසි හෝම්ස් වෙතින්. මං අතුරෙදි කිව්වා වගේ මේ ගෙදර ලස්සන ඔයගලන්ට පෙන්වන්නට මේ ගෙදර මිලදී ගන්න ඔයගලන්ට හැකියාවක් නැහැ. හැබැයි මෙන්න මේ ඩිසයින් එකටම හරි. එහෙම නැත්තම් ඔයගලගේ හිතේ තියෙන ලස්සන ඩිසයින් එකකට හරි ඔයගලන්ට පුළුවන් සරසි හෝම්ස් කන්ටැක්ට් කරගෙන මේ වගේ ලස්සන ගෙයක් හදාගන්න. ඉතින් ආකිටෙක්චරලි ඩිසයින් මේ වගේ ගෙයක් හදාගන්න ඔයගලන්ට එයාලගෙන් ස්පෙෂල් කන්සල්ටේෂන්ස් ගන්න පුළුවන්, ඇඩ්වයිසස් ගන්න පුළුවන්. මේ හැම දෙයකටම ඔයගලන්ට හැකියාව තියෙනවා. විශේෂත්වය තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ වසර 30කට වඩා පළපුරුද්ද සරසි ලෑන්ඩ් වෙනුවෙන් තියෙනවා. ඉතින් එයාලගේ මේ නවතම ව්‍යාපෘතිය තමයි සිල්වර් සෑන්ඩ්ස් රෙසිඩෙන්සිස් දලුවා කොටුව. ඔයගලන්ට පුළුවන් මේ ලෑන්ඩ් ප්ලොට් එකෙන්ම ඔයගලන්ගේ නිවසක් හදාගන්න, මේ තියෙන ගෙයක් මිලදී ගන්න. ඉතින් එහෙමනම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මම දැන් පල්ලෙහා දාලා තියෙන සරසි හෝම්ස් කන්ටැක්ට් නම්බර් එකට කතා කරන්න. එහෙම නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ගේ තවත් වැඩි විස්තර දාන්න. ඒ ලින්ක් හරහා එයාලව සම්බන්ධ කරගන්නත් ඔන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ ගෙදර ගැන කිව්වොත් පර්චස් 10ක් තියෙනවා, කාමර 3ක් තියෙනවා, බාත්รูම්ස් 2ක් තියෙනවා, වර්ගඩි 1350ක් තියෙනවා. හරිම ලස්සන ඩිසයින් වෙච්ච හරි හුරු බූටි ගෙයක් තමයි ඔන්න අද අපි ඔයගලන්ට පෙන්නන්නේ. හරි. එහෙමනම් හැමදාමත් වගේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මම අපි ගැන කියන්න යන්නේ ඔයගලන්ට පුළුවන් ලක්ෂදු ශ්‍රී ලංකා පල්ලෙහා අපේ තියෙන කන්ටැක්ට් නම්බර් එක හරහා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වගේ ලස්සන රිදි වෙච්ච ගෙවල් අපි ඇවිල්ලා ඔයගලම මෙන්න රිවيو කරනවා. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගලන්ට පුළුවන් අපේ ලක්ෂදු ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. බෙල් බටන් එක ක්ලික් කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් notify වෙන්නත් ඔන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ගෙවල් බලන, ගෙවල් හොයන ඔයගලගේ යාළුවන්ට නෑදෑයන්ට අපේ වීඩියෝස් සජෙස්ට් කරන්න, එහෙම නැත්නම් ෂෙයාර් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.